ලංකාවේ නලු නිෙළියන්ට ගායක ගායිකාවන්ට මෙන්ම නිේ නිවේදිකාවන්ටද විශාල ප්‍රේක්ෂකා ආකර්ශණයක් ලැබිල තියෙනවා. ඔවුන්ගේ වතගොතද නළු නිලියන්ගේ වතගොත සොයනවා මෙන්ම සැවීමට සමාජ මාධජාලා පෙලබී තිබෙන සමයක. හිරුණ ආලිකාවේ අත්තිශය ජනාදරයට පත් වූ රංගන ශිල්පී ශිල්පිියන් ගායන ශිල්පීන් ශිල්පිනියන් සහභාගී වන සුන්දර වැඩසටහනකූ කොපිචැට්ටී නිර්මාතෘු එ මෙෙන්ම නැති න. නිේදකරාංගනද සිල්වා කියන්නේ නිවේදන ශෂේෂත්‍රයේ වැඩි ප්‍රේක්ෂකා ගාරයක් හිමිකරගත් ප්‍රේක්ෂක ආකර්ශණයක් දිනා ගත් සුන්දර නිහතමානී චරිතයක්. මෑත කාලේදී ඔහු! හිරු නාලිකාවා අතහැර දමා තම කලන මිතුරාබූ සුදේව හෙට්ටිය රාජි සමඟ ලැබුණු ආරාධනාවක් පිළිගෙන ස්වර්ණවාහිනී නාලිකාව හා අත්තල් බැඳගන්නවා. ඉන් න්නොනැවතුනු මේ දෙපල ස්වර්ණවාහිනී නාලිකාව තිබනට වඩා තැනකට ගේනවා. රූපවාහිනී මාධ තුළ. මෙන්ම යෝඩියෝබ් මාධ තුළද, ඒයට වැඩි ඉල්ලුමක් මේ වෙනකොට නිර්මාණය වී හමාරයි. හිරු කොපිචට් මෙන්ම ස්වර්ණවාහිනියද ප්‍රේක්ෂික ආකර්ශනය උදෙසා රංගනද සිල්වා විසින් මෙහෙවන සුන්තර වැඩසටහනක් නිර්මාණය කරනවා ඒ හිතඉල්ලන තරුයි. දක්ෂ නිවේදන ශිල්පියෙක් මෙන්ම වැඩසටහන් මෙහෙවන්නේෙක් වෙන අපි කවුරු තාදරය කරන රංගන සෑම සති අන්තේකම විවිධ වූ මිනිස්සුන් ආතරය කරන තරු එක්කරගෙන ප්‍රේක්ෂිකීන්ගේ ආලිින්දය සරස උදේසනට පත්තරේ වැඩසටහනසා තවත් දේශපාලන වැඩසටහන් කරන, කාර බහුල ජීවිතයක්ග්‍ය වන රංගන තම බිරිදධසාහ එකම දරවා වන තම දියනිය සමග සුන්දර පවුල් ජීවිතයක්ගත කරනවා. කලාකරුවන් බොහෝමයක් සමඟ. ඉතාමත් සුහදව කටයුතු කරන ආදරණිය චරිතයගේිය හෝ. පසුගේ සාති්‍යන්තයේ විකාශනය බොුණු හිත ඉල්ලන තරු වැඩසටහනට කැඳවල තිබුණේ ආදරණිය කලාා යුගලවල් ත්‍රිත්වයක්. ඉතින් මේ ත්‍රීත්වය දශ්ක ගණනවා කලා. ේරැන්දී සිචිනවා සමහරු ඔබහමූට නිරන්තරෙන් පැමිණෙනවා සමහරු ඉඳ හිට පැමිණෙනවා. කෙසේ හෝ මේ යුගලවල් තුවි්‍යය දැක්ක සැින් ොබට අඳරගන්න පුළුවන් මොකද ඔවන්ට ඔබේතරම්ම ආදරේ කරා. මේ යවලවල් තුනෙ එකවලක් තමයි. නාඩිගම් කාරයෝ ෙිනාටේ එහි ඔබ ආදරය කරන චරිතයක් වන පාටලීගේ තාත්තගේ චරිතයට පනපවන ඔහු සහ ඔහුගේ ආදරනීය බිරිඳ ඔවුන් දෙපළම කලාවට සම්බන්ධයි. ඉතින් මේ වනකොට ඔවුන්ගේ ආදරනී පුතත් කලාවට සම්බන්ධ වෙලා තියෙනවා ඒ නාඩගම් කාරයෝ නාට්‍ය තුළින්මයි. ඒ වගේම අනිතිවලවන්නේ ඔබ ගොඩක් ආදරය කරන ජනප්‍රිය බේධිකා නාට්‍ය රංගන ශීපයකු වන ගිරිරාජ් කවුශාල්‍යයයි. ඉතින් ඔුගේ ආදරනී බිරිඳත් කාලයක් තිස්සේ ේදිකා නාට. වලට මෙෙන්ම ටෙලිනාට්‍යවලට ද සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මේ මෑදකදි ඔවන්ගේ ආදරනය පුංචි දුවවා රිවාහදිවිියයට එළඹුණා. ඉතින් මේ වැඩසටහන අතර තොරදිීත්. ඇ සහගේ ආදරණය ස්වාමිපුරෂයත් මේ වැඩසරහන්ට පැමිණෙනවා එසේ හෝ ිරිරාච් කෞුශාල්ලය මේ දිනවල නාඩගම් කාරයෝ තුරින් කුකුල මුදලාලිහෙවත් අප්‍රාල් මුදරාලි ලෙස ඔබේනිවහනට එනවා. ඉතින් මේ අනිත් යුගලය තමයි අපි මේ කියන්න යන කතාවට තා නායකවරුවන්නේ. මේ ත්‍රිත්වය අතර සිටි අපේ රටේ දක්ෂ චරිතාග රංගන ශිල්පිනියක් වන සුසිලා කෝට්ටගේ මහත්මිය සහ එම මහත්මියගේ ආදරණය සැමියාාවන මේ දවස්සල අධිශේ ජනප්‍රිය ලෙසස්වර්ණ වාහිනී නාලිකාවේම අවිකාශනය වන නාඩගම් කාරයෝ ටෙලිනාටේ ප්‍රේක්ෂක ජනාදරයට පත් ආදර්ශමාත් චරිතයක් වන ලොකු හාමුදුරුවන්ගේ චරිතයට පණපොවන රහල් බුලත් සිංහල මහත්මයා යන දෙපලායි. ඉතින් මේ දෙපල මේ වැඩසටහ අතර. ඔවුන් අසරණ වුණු අවස්ථාවක් ගැෙන කතාවක් කියන්න ගත්තා. මේ කතාවට මුලපුරාන්නේ සුසිලා කෝටගේ මහත්මිය. ඇ පවසෙනවා! මම පසුගේ කාලෙකොඩ කසනීප වෙලා හිටියේ. ඇත්තරම මට මෙතනදී මගේ රෝගී තත්වයටඇත් වඩා මට අවශ්‍ය වෙලාබේ මට පිහිටවුණු කෙනෙක් මතක් වනාා මං මේ කතාව කියන්නේ නිසයි. මයි මගේ මහත්්‍යයයි පැළමුෙන්ම අසර නොන දවසක් තිබුණා ඒ තමයි මේවා සංගති මුල්ම දවස්සල. එදා මගේ හරදරෝ ගේට එක බෙත් පෙත්ක්කත් ගෙදර තිබ නැහැ ඒ අස්සේ දිගට මැදිරි නීති දාහලා තිබුණනා. ඉතින්නේ වෙලාවෙ මහනවා කරන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ මටත් වඩා මගේ මහත්ත්‍යයක් ගොඩක් කලබෙලවෙලා හිටියේ. මහත්්‍යගේත් බිෙත්තිවර වෙලා තිබ්බේ. ඉතින් එහෙම ඉන්නකට අපට එක්තරා මහත්්‍යයගින් දුරකතනෑමතුමක් කියෙනවා ඒ අපේ සැපදුක විම සන්නයි. ඇත්තම කියනවා නම් සේනිහේ බාර බොහොම ලස්සන කුල්ලෙක් තමයිදා අපිට කෝල් කරන්නේ. ඉතින් කතා කරලා ඇහවා මොකද කරන්න කියලා. එහෙම හනකොටම මට ඇඩුනාා. මට වඩා මගේ මහත්්‍යයා අවුල් ගිහිල්ලයි හිටිය ඒ වෙලාවේ. ඊට පස්සේ මගේ මහත්්‍යයක් කිව්වා? මල්ලි අපට පොඩි ප්‍රශ්නයක් කියලා. කෑම බීමහෙම නම් නොවේ ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒත් මගේ නෝනගේ බෙහෙත් නැහැ කියලා. ඉතින් මං මෙච්චර වෙලා කියපුූ රංගනද සිල්ව මහත්‍යය තමයි ඒ වෙලාවෙ අපිට එහෙම දුරකතනෑම තුමක් ලබාදුන්නේ. ඔහු අපේ අසල් වැසියෝ. ඉතින්නේ වෙලාවෙේම ඔහු මගේ ගේලඟටවා අපෙන් බිහෙත්තුන්ඩුව ඉල්ලගන්න ඇත්තම කියනවා නම්. ඒ වෙලාවේ මාසකට මඇතිවන්න බෙහෙත්ගන්න තරම් සල්ි අපිළඟ තිබේ නැ. ඉතින් මහතවය කිව්ත්. තිබච සල්ලිදීලා බෙහෙත්පැති පහකය කරංගන්න නොනට විතරක් කියලා කිය ඒත් ඔහු අපේ බෙත්තුන්ඩු ඉල්ලගෙන ගියා ඉතින්නේ මහත්තයා අන්තිමට මහත්තයටයි මටයි දෙන්නටම මාසකටම හරිියන්න බෙත්ගෙනත් දන්නා රංගනට බොහොම පින්. රංගනට මල්ලි කියලා එයා මට අක්ක කිව්වට අපි ආට දරුවෝ කියල කතා කළට පව නැහැ. ඉතින් මට හිතෙනවා මේ වගේ සුන්ද රාසල් වැසිව ලබන්න තරම් අපි කොයි තරම් වාසනාවන්තද කියලා ඒ වගේම මේ වගේ මනුස්සකමතියෙන පුතෙක් අපිට ලැබුණ එකත් වාසනවා ඉතින් මේතමයි අපි ලබපු සම්පත් හිත ඉල්ලන වැඩසටහන්නට එකතුවෙමින් මෙල්ලෙස ප්‍රකාශි කරන්නේ සුසිලා කෝට්ටගේ මහත්නිය සහ ඇ්‍යආදරණය මහත්්‍ය වන රහල්බුලත් සිංහල මහතායි. රංගනද සිල්වා නමු. ඒ සෞෘදධයාගේ මනුසත්කාම ප්‍රසිද්ධියම අගේ කොට තිබුණේ මෙලෙස හැඟු බර විදිහටයි. නොමිනිස්සුන් අතර මිනිස්සුන්ද සිටිය හැකි පසක් කරදුන් සුන්දර කලාකරුවා. නියහත මානී මාධ්‍යවේදයා මනුස්සකම දන්න හි. හොඳ අසල් වැසියාට බොහොම පින් මෙවැනි දේවල් ඉදිරිටත් කරන්න ලැබේවාය අපි හදවතින් ප්‍රාර්ථනා කරන ගමන්. සුසිලා කෝටගේ මහත්මියය සහ රහල් බුලත් සිංහල මහත්මය යන සුන්දර යුවලට නිදුක්නීරෝගී දීර්ඝාවිෂ්‍යය අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවැනි වූ සුන්දරකතා ඔබ ආදරය කරන කලාකරුවන් ගැන විස්තර ඔබට දැනගන්නට අවශ්‍ය නම් අපිත් සමගේ දිගටම රැන්දිී සිටින්න. අපි ඔබට නිතර ගෙනන්න ලාපොරො. තු වෙන්නේ ඔබආස කරන දේවල්, ඉති නොබාදරය කරන කලාකරුවන්ගේ වතකොත මිනිදිරියටත් අපි ඔබවෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා.